ඊයේ දිනේ පත්තරේ තියෙනවා විෂයභාර ඇමති නොදන්නා නව සුරාබදු බලපත්‍ර 84ක් ලබා දීලා කියලා. මේකදී මුදල් එකතු කිරීමක් කරනවා මේ බලපත්‍ර ලබා දෙනකොට මුදල් ඉල්ලන අයගේ මට නම්බරත් එක්කම දෙන්න පුළුවන් සිරිකොත අරමුදලට රුපියල් ලක්ෂ 100කුත් එක්ක කියලා තමයි ඉල්ලන්නේ. කරු නියෝජ්‍ය කතානායක තිබුණේ මං පසුගිය සතියේ මේ පාර්ලිමේන්තුවේ කිව්වා. යහපාලන ආණ්ඩුව බලයට පත් වෙච්ච දායේ ඉඳලා එකම මන්ත්‍රීවරයෙක් බලපත්‍ර අරන්නේ නැහැ කියලා. ඒක එකම වගකීමකින් කියනවා. දැන් මැතිවරණ කාලේ කරු නියෝජ්‍ය කතානායක තිබුණේ මේ පත් දේවල් අල්ලගෙන මේ බඩ ගහන්නනේ මේ මඩ මෙවට පාර්ලිමේන්තුවේ ඉඩ දෙන්නත් හොඳ නැහැ. අනිත් එක මේ ප්‍රශ්නේ ඊයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මතු වුණා මංගල සමරීර ඇමතුමා පැහැදිලිව කිව්වා එහෙම කිසිම දෙයක් නැහැ කියලා. එහෙනම් මේ පාර්ලිමේන්තුවට මුදල් විෂය භාර අමාත්‍යතුමා ඇවිල්ලා අපි කියන්නේ බලපත්‍ර දීලා තියෙන්නේ කාටද? දේශපාලන පක්ෂ පාට ભેදයෙන් තොරව නම් ලයිස්තුව ඉදිරිපත් කරන්නේ. හොඳයි ඒක ඉවරයි. ඒ පිළිබඳව අවශ්‍ය නියෝග දෙනක් එතුමා. පත්‍රයේ තියෙන කාරණේ පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. හැබැයි මේ එතුමා එක්සත් ජාතික පක්ෂයේ අරමුදලට කියලා කවුරුව ඉල්ලනවා කියන කාරණේ මේ මඩ ගැසීමක් ඇටියට මේ පාර්ලිමේන්තු වරප්‍රසාදදා පාර්ලිමේන්තුවේ තියෙන මේ වැඩපිළිවෙල එතුමාට පුළුවන් ජනාධිපති කොමිෂමක් දාන්න. ජනාධිපති කොමිෂන් දානවා. හරි බොහොම ස්තුතියි. තාල නම් දෙන්න. මේ පිළිබඳ පරීක්ෂණයක් කරනවා කියලා මුදලවත්තුවා නිවේදනයක් දුන්නා. මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න මම දුරකථන අංකය දෙන්න. මේ අගමැතිතුමා පවා කොමිෂන් සභාවට උත්තර දීලා විනිවිද පේන පාලනයක් ඇති කරගෙන යද්දී මෙතුමා ඇවිදින්න අපිට කියනවා ළිඳ ළඟ කරපු කතාවක් අහගෙන ඇවිල්ලා මේක මේ සිරිකොතරේ දාන්නේ මට ආරංචි වුණා. බොහොම අපේ මහින්ද අමරේන මන්තුමාගේ අහනවා අර ජනාධිපතිතුමාගේ දූගේ හෝටලයකට දීලා තියෙන එක ගැන පොඩ්ඩක් මතක් කරලා කතා කරන්න කිව්වා. ශ්‍රේහාන්න ගරු මන්ත්‍රීතුමා කරුණාකරලා. එහෙමනම් ඒවත් වැරදි කියලා පටන් ගන්න. ප්‍රශාංක 1. ජනාධිපතිතුමා ඉස්සෙල්ලා දෙන්න ඕන මේ එකක්. ජනාධිපතිතුමා ප්‍රශාංක 1 අහන්න ගරු මන්ත්‍රීතුමා. එතුමා ආදර්ශයක් නොදී කොහොමද මේ පත්‍ර කෑලි වල තියෙනේම කියන්නේ? මේ අතර පුරප්පාඩු වූ මන්ත්‍රී දුර වෙනුවෙන් මන්ත්‍රීවරුන් 3 දෙනෙකු පාර්ලිමේන්තුවේදී අද දියුරුම් දුන්නා. ශාන්ත බණ්ඩාර, ටීබී හේරත්, මනෝජ් සිරිසේන යන මහත්වරුනි මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දියුරුම් දුන්නේ.